අපි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා නම් ඒ අපේක්ෂකයා අපි බලාපොරොත්තු වෙන වෛරය නෙවෙයි වැඩපිළිවෙලක් දැක්මක් ඉදිරියේදී රට ගොඩනගන්නේ කොහොමද කියන කාරණේ අද නොඑක් කටකතා නොඑක් මතිමතාන්තර දේශපාලන වේදිකාවල් තුළ නොඑක් පිල්මාරු වීම වෙනවා ඒ මොන පිල්මාරු වුණත් මගේ ආදරය අම්මේ තාත්තේ මම වගකීමකින් කියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රැල්ලට තමන්ගේ ප්‍රතිපත්ති අතාරින්නේ නැහැයි කියන වගකීමත් අපි ඔබ තමුන් ආසිරට මතක් කරමු දැන් මෙතන ඉන්නවා නම් හේතුව වෛරය රෝදේ ඉර්ෂ්‍යා තණ්හාව ඒ වුණාම ඩැමේජ් එක අපිට ඩැමේජ් එක ඒවා හිතනයි තමයි කියලා මම මතක් කරන්න කැමතියි මේ මැතිවරණේ ජයග්‍රහණ ඉතරවනවා කියන්නේ රටක් ආරක්ෂා කිරීම මේක වැරදුනොත් ඉවරයි දැන් දොස්තර ගන්න රෝගලි දාන සෑම පුරවැසියෙක්ම ආර්ථිකයට සම්බන්ධ කරන්න ඕන සාධාරණ පංගුව ආර්ථිකයේ සාධාරණ පංගුව ඒගොල්ලන්ට ලැබෙන්න ඕන ඊළඟ එක මානව සම්පත්වල වර්ධනයට දෙන බාධා ඉවත් කරන්න එච්චරමයි නීතිය විධානයේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්න ඕන ඔය වැඩ දෙක වෙනුවෙන් ඉතින් අපි කවුරුත් එකතු වෙලා ඔන්න ඔය වැඩේට කරගහන්න තමයි තියෙන්නේ ඉතින් සැප්තැම්බර් 21ට සෑම සමීක්ෂණයකින්ම කියන්නේ 140කට වැඩි බලයක් 140කට වැඩි අනුමැතියක් සජිත් ප්‍රේමදාසට තියෙනවා කියලා. තව 120කට වැඩි තියෙනවා තීරණයක් ගත්ත නැති අය. ඒක ඒ අය තීරණ ගන්න ඡන්ද කිට්ටු වුණා. එතකොට අනික හැම අපේක්ෂකයාම අපිට වඩා 120ක් පිටිපස්සෙන් ඉන්න. අනුර කුමාර 150කට වැඩියෙන් තියෙනවා කියපු ආයතනයේ දැන් කියනවනේ අනුර කුමාර 130යි කියලා. අපිට තියෙන දුක මොනවාක්වත් නෙවෙයි. අපිට විනය පරීක්ෂණය කරන්න ඉස්සෙල්ලා ওই විනය පරීක්ෂණ ලිපියවන අයට විනය පරීක්ෂණය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද හේතුව පක්ෂයේ හිටපු සභාපතිවරයා ජී.එල්. පීරිස් මැතිතුමා පක්ෂය හැරදාලා යනකොට ලියුමක් නිකුත් කරන්න බැරි වෙච්ච කසේරුකාවක් නැති වෙච්ච අය අපට ලිපි නිකුත් කිරීම මං හිතන්නේ හාස්‍යජනක කාරණයක් ඒ නිසා අපි ඕවට බය නම් අපි මේ වගේ තීන්දුව තීරණ ගන්නෑ